ජනාධිපතිවරණය දැන් කැඳවා තිබෙනවා. ඒ ජනාධිපතිවරණයට අපේ වැඩපිළිවෙළ සහ ක්‍රියාමාර්ග කවරක්ද කියන එක තමයි අපි පැහැදිලි කරන්නේ. පළමු කොටම අපේ රට මේ වන විට ප්‍රධාන අර්බුද පහකින් පෙළෙනවා. පළමු කොටම ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස පිළිබඳ ප්‍රශ්න අදාර රටේ ජනතාවට මතුවී තිබෙනවා. දෙවනුව ආර්ථික ඇති වී තිබෙන මහා කඩාවැටීම සහ ආර්ථික අත්පත් කරගන්නා ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ගලා නොයාමේ ගැටලුවකට මුහුණ දෙලා තිබෙනවා. අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ජන කොට්ටාසයන් අතර ජාතික සමගිය ගොඩනැගීමේ අභියෝගයකට අපි මුහුණ දෙලා තිබෙනවා. වංචාව සහ දූෂණේ විශාල ලෙස ඉවහා ගියපු එයින් මහා කන්දක් බවට ගොඩනැගිලා තිබෙන හොරකම් වලින් වංචාවෙන් දූෂණේ මහා කඳු පිට ගොඩනැගෙන පාලනයේ මහා ඛේදවාචකයකට මුහුණ දෙලා තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් අපේ රට විශාල හුදකලා වීමකට ලක් වී තිබෙනවා. එනිසා රාජපක්ෂ පාලනය ඔහුගේ දසවසරක ආසන්න කාල පරිච්ඡේදය ඇතුළත දැන් පෙන්눔 කරමින් තිබෙන අන්කවරක්වත් නෙවෙයි ශේස්ත්‍ර ගණනාවක අර්බුදයකට අපේ රට ඇද දබල තිබෙන බව. අපි මේ රාජපක්ෂයේගීම දුබලකමක් ලෙස අපි තලකන්නේ නැහැ. මේ සඳහා රාජපක්ෂගේ පාලනය, ඔවුන්ගේ පෞල් පාලනය, ඔවුන් වටා ඒකරාශී වී තිබෙන කල්ලි, ඔවුන්ට තිබෙන ප්‍රතිපත්ති, ඔවුන් අනුගමනය කරන ක්‍රියාමාර්ග මෙම අර්බුදය තීව්‍ර කරන බලපාලා තිබෙනවා. එනිසා අද අපේ රටට අවශ්‍ය වී තිබෙන්නේ පුළුල් සමාජ පරිවර්තනයක අවශ්‍යතාවයක අද අපේ රට තිබෙනවා. නමුත් මේ නිශ්චිත මොහොතේදී දැන් ජනාධිපතිවරණයක් ඇඳවා තිබෙනවා. අපේ අරගලයේ අපේ මැදිහත් වීම තිබෙන්නේ මේ පුළුල් සමාජ පරිවර්තනයක් පිළිබඳ. දැන් පැහැදිලි ලෙස ගත්තොත් මේ ජනාධිපතිවරණය එක පැත්තකින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගොඩනැගිලා තිබෙනවා. ඉතින් නැහැ තවදුරටත් ඒක සන්ධානයක්ද කියන ගැටලුවක් තිබෙනවා. අනිත් පාර්ශ්වයෙන් මෛත්‍රීපාල සිරිසේන මෙතුතුමා ඇතුළු පාර්ශ්වයන් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා. දැන් මේ නිශ්චිත ජනාධිපතිවරණයේදී වර්තමාන රාජපක්ෂ කිසිසේත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී බිහුවියන් ශක්තිමත් කරන්න බෑ. මම දැක්කා මෛත්‍රීපාල සිරිසේන එතුමා ප්‍රකාශයටපත් කළා තිබුණා 17 වෙනි සංශෝධන යළි ක්‍රියාවට නැගීම පිළිබඳව විදායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව ක්‍රියාවට නැගලා තිබෙනවා. අපි ඉතිහාසයේ පුරාවටම මැතිවරණ වේදිකාවේ මේක අපි අහලා තිබෙනවා. මේ පළවෙනි අවස්ථාව නෙවෙයි මැතිවරණ වේදිකාව අපි දාන්නේ. අපි අවස්ථා ගණනාවකදී මැතිවරණ ප්‍රකාශ තුල මේක අහලා තිබෙනවා. එනිසා තමයි අවශ්‍ය වී තිබෙන්නේ මැතිවරණ ව්‍යාපාරයක්. නැත්නම් ජනවාරි මාසේ 8 වෙනිදා නම් ඡන්දේ 8 වෙනිදා දක්වා යන ප්‍රජාතන්ත්‍රවාදී සඳහා කරන වැකී හෝ ප්‍රකාශ වූ වාක්‍ය ඛණ්ඩ නෙවෙයි. 8 වෙනිදන් එහාටත් යන ප්‍රජාතන්ත්‍රවාදය අපේ රටේ තහවුරු කිරීම සඳහා අවශ්‍ය වෙන මැදිහත් වීම කපිනත වෙනවා. මම හිතන්නේ කාටවත් අරය අගමැති මේ අගමැති කියලා තීරණය කරන්න බෑ. අගමැති තීරණය කරන්නේ පාර්ලිමේන්තු බහුතරය. අපි පාර්ලිමේන්තු බහුතරය තෝරන්නේ කවුද? මේ කවුරුරි ජනතාව ඡන්දය දීලා තිබුණ කවුරු හෝ පක්ෂයකට පාර්ලිමේන්තු බහුතරය. එන්න කවුරු හෝ පක්ෂයකට පුළුවන් නම් තවත් කණ්ඩායමක් එකතු කරන් පාර්ලිමේන්තු බහුතරය හදාගන්න. ඒ ඕන කෙනෙකුට පුළුවන්කම තිබෙනවා අගමැති ධුරය ලබා ගන්න. ඒක ඒක තමයි දැන්න තිබුණ මැතිවරණ ක්‍රමයක්. දැන්න තිබෙන පාර්ලිමේන්තුවේ අගමැතිවරයා තීරීමේ සම්ප්‍රදාය සහ තත්ත්වේ. ඒ තත්ත්වයට අපි එකඟයි. අපි ඒ තත්ත්වයට යටත්. අපි දන්නේ කවුරු අගමැති වේවිද කියලා. නමුත් අපි හිතනවා ඒ සඳහා නිදහස ඉඩකඩ විවෘත වෙලා තිබිය යුතුයි කියලා. කවුරු ජනාධිපති වුණත් අපි කල්පනා කරනවා ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණ ඒමේ ඉඩකඩ තිබෙනවා. එනිසා පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදී සඳහා මැදිහත් වෙන ප්‍රජාතන්ත්‍රවාදීන් කටයුතු කරන බලවේගයන්ගෙන් පාර්ලිමේන්තු පුරවන්න ඕන. එනිසා මේ ජනාධිපතිවරණ අපේ ඉලක්කය ඒ පාර්ලිමේන්තු මැතිවරණත් එක්කත් එකට සම්බන්ධ කරගනිමින් එය අඛණ්ඩ ව්‍යාපාරයක්. කාට හෝ ජනවාරි 8 වෙනිදා ඡන්දෙ ගැසීමෙන් අතර නොවෙන දෙන ලද එකඟතාවයන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය පුළුල් කර ගැනීම සඳහා ගනු ලබන තීරණය එය ඇත්ත යථාර්ථය බවට පත් කිරීම සඳහා මැදිහත් වීම ක්‍රියාවලියක ජනතා විමුක්ති පෙරමුණ නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ඒකාධිපති පාලනේ පරාද කිරීමත් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය යහ පාලනේ වෙනුවෙන් විශාල ජන පෙළගස්මක් ගොඩනැගීම ඒක තමයි අපේ පළමු කඩේ. අපේ රටේ ජනතාවගේ මතය මැතිවරණ වලින් සාධාරණ පිළිබිඹු වෙනවා නම් රාජපක්ෂ මේ වෙනකොට පරාදයි. ඌෙදි බස්නාහිරදී අනෙක් පළාත් සභා මැතිවරණවලදී ජනතාවගේ මතය සාධාරණ ලෙස චන්ද්‍ර පත්‍රිකාවට වැටෙනවා නම් ඒක පරාදයි.
මැතිවරණ ව්‍යාපාරය තුල හැමදාමත් කරපු දේ තමයි මේගොල්ලෝ ඒ ජනතාවගේ මතේ විකෘති කරන අල්ලස් ලබා දීම බිය වැද්දීම මාධ්‍ය මිහිමු විවිධ රාජ්‍ය බලය උපයෝග කරගෙන බිය වැද්දීම ලක් කරලා තිබෙනවා එනිසා අපි හිතනවා මේ මැතිවරණ ව්‍යාපාරය ලංකා ඉතිහාසයේ සිදුවිය හැකි ප්‍රචණ්ඩකාරීම මැතිවරණ ව්‍යාපාර වීම වළක්වන්න බෑ එනිසා රාජපක්ෂ උත්සාහ ධර්මම අවසන් මොහොත දක්වා තමන්ගේ බලයේ ගිලිහි නොයාමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මොකද අපි මීට කලිනුත් කිව්වා වගේම මේ රාජපක්ෂටත් මේ රාජපක්ෂගේ පවුලටත් පවුල වටේ ඉන්න කල්ලියට බලේ නැතු ඉන්නේ කෙසේද කියලා අහුවොත් මම හිතන්නේ අපට හිතා ගන්නත් බැවුන් හිතා ගන්නත් මේ පවුල මේ කල්ලිය බලේ නැතු ඉන්නේ කොහොමද එත ගෝඨාභය රාජපක්ෂ බෑග් එකක් අරගෙන සුපර් මාකට් එකට ගිහලා බඩු අරන් එනවා දකින්නේ කොහොමද එත නාම රාජපක්ෂ පොලිස් කොස්තාපල් දෙන්නෙක් එක ජීප් එක යනවා දකින්නේ කොහොමද හෙට යෝසිත රාජපක්ෂ නේද නාවික හමුදා රාගට කණ්ඩායම පරදිනවා දකින්නේ කොහොමද ඒව අපිට හිතා ගන්නවත් බැරි දේවල් ඒ නිසා මේ මැතිවරණ ව්‍යාපාර අතිශය ප්‍රචණ්ඩකාරී මේ පවුල තමන්ගේ බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් කළ යුතු උපරිම මෙදී කරන්න සූදානම් ඉතින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් නම් දැන්ටම පරාද වෙන්නේ ඒ නිසා අපි හිතන්නේ ඡන්ද ව්‍යාපාරය ඇති වෙන රිද්මේ චලනයන් එක තමයි එහි ප්‍රතිඵලයේ තීරණය වෙන්නේ කියලා අපි කල්පනා කරනවා ඒ කියන්නේ ඒගොල්ලෝ නීති විරෝධී ඡන්දයක් තියලා කියනවා ඒක නීති විරෝධී කියලා පිළිගන්න අය ඒකට ඉල්ලන්නේ නැතුව ඉන්න ඒකට මැදිහත් වෙන්නේ නැතිව හරි අපූර්වයි හොර වැඩෙත් කරලා හොරට ඉන්නත් දෙන්න කියලා ඔබ හිතන්නේ අපි පළමුව කියන්නේ ඔගොල්ලෝ හොර වැඩේ නතර කරන්න ඔගොල්ලෝ ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී වැඩේ නතර කරන්න දැන් ඒගොල්ලෝ මොකද කරන්නේ නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී වැඩේ කරලා කියනවා ඒක නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී නම් ඕගොල්ලන්ට ඒකේ ක්‍රියාකාරීත්වයක් නෑ ඒගොල්ලෝ පැත්තකට දාලා ඉන්නේ හරි අපුරු කතාවක් එනි සමේ සුසිල් ප්‍රේමජයන්තලාද පත්ති තිබෙන දේශපාලන බංකොලොත්භාවයේ තමයි මේ ප්‍රකාශනින් පෙන්වන්න කරන්නේ අපි නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ජනාධිපතිවරණ වැළැක්වීම සඳහා ගත ක්‍රියාමාර්ගයක් තිබෙනවා නමුත් රාජපක්ෂ පාලනයේ නීත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව කටයුතු කරන පාලනයක් නෙවෙයි එනිසා උන්නේ පසකලා නීති විරෝධී සහ ව්‍යවස්ථානුකූල ව්‍යවස්ථා විරෝධී ලෙස ජනාධිපතිවරණ කැඳවා තිබෙනවා එහිදී අපිට කාර්යභාරයක් තිබෙනවා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනයක් දක්වා ගමන් කරමින් තිබෙන මේ ගමන වැළැක්වීම සඳහා ඒ මැදිහත් වීම තමයි අපි සිදු කරමින් තිබෙන්නේ අපිට කිසි කෙනෙක්ගේ අපි අපිතා වගකීමක් ගැන කිසි කෙනෙක් පිළිබඳ වගකීමක් අපි බාරගන්නේ නැහැ ඒ මොකද කවුරු ජනාධිපති වුණත් ඒ ප්‍රධාන පාර්ශ්වය අපි නෙවෙයි 2005 දී ජනාධිපති වෙනකොට ඒ ප්‍රධාන පාර්ශ්වය අපි නෙවෙයි තවත් කවුරු හරි ජනාධිපති වුණා නම් ඒ ප්‍රධාන පාර්ශ්වය අපි බවට පත් වෙන්නේ නැහැ ඒ ප්‍රධාන පාර්ශ්වය අපි නෙවෙයි නම් ඒ ක්‍රියාකාරීත්වයට මුළුමනින්ම වග කියන්න අපිට පුළුවන් කමක් නැහැ එනිසා තමයි අපි කියන්නේ ජනතාව තීරණේ අපි ප්‍රජාතන්ත්‍ර විව පුළුල් කරගැනීමක් මේ ඒකාධිපති පාලනයටත් ඇරෙහිව මතේ ගොඩනගනවා ජනතාව තීරණය කරයි කාට ඡන්ද දෙන්න කියලා හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී විව පුළුල් කරගැනීම සඳහා එකඟතාවයට එන අපේක්ෂක ජයග්‍රහණය කරන්නේ නම් ඔහුලව අය කරගැනීම සඳහා අවශ්‍ය වෙන ජනතා ක්‍රියාකාරීත්වය මෙදී තියෙන තමයි අපි අරමුණු බවටපත් වෙන්නේ රාජපක්ෂ නිදහසේ ඕකේ ඉන්න අයට පියාඹන්න ඉඩ දුන්නු රාජපක්ෂත් පවුලත් කුඩා කල්ලියක් කරනකොට ඉතුරු ඔක්කොම පියාඹන අර රාජපක්ෂගේ අර්ලියගහ මන්දිරේ මැකෝ වතුර දහන් වුණා වගේ මැකෝ ගිරවට නිදැල්ලේ හැසිරෙන්න දුන්නාට පස්සේ වතුර දහන් වුණා ඒ වගේම ওই മന്ത്രി කණ්ඩායමට නිදැල්ලේ හැසිරෙන්න දුන්නු නිදහස දුන්නු පවුලත් පවුල වටා ඉන්න කල්ලිය ඇරෙන්න ඉතුරු සියලු දෙනා ඉන්නේ දැනටමත් බයට ඉන්නේ මරණ බය राजपक्ष जनाधिपति मुका देखिए मादरने जनाधिपति कर देखिए ओके ना माँ का वो फाइल तीन है वे मांगे किए पुआ तेरे वे फाइल गन है मुका दी इन हो रकाम कर पु बाबा दान ना हो रकाम कर पु अगे बाडू तीन ना एवं मामा पुरवा गन इन ना है वे मामे ये वाली ये गन किए पुआ ये वाके मीन ना एक ना तीन माई प्रधान हो रा के लक्षण ये तमाई अनित थोरु राखी नहीं गई අනිත් තුරු නොරැක ප්‍රධාන හොරෙකුට රැකෙන්න බෑ. හොර සොර මුලා ප්‍රධාන සොරා ලොකු පංගුව ගන්න අතර අනිත් සොරාටත් කුඩා පංගුව කර ලබා දුන්නේ නැත්නම් ඒ සොර මුලට පවතින්නේ බෑ. ඉතින් මේ එහෙම කණ්ඩායම. ඒ නිසා මේ රාජපක්ෂ තරම් අපේ රට තිබුණු සම්ප්‍රදායන් අපේ රට තිබුණු රෙගුලාසි අපේ රට තිබුණු නීත්‍යානුකූල අටුම තරමේ හොරෙන් හොර කංගරපේ කරවහලා තියෙන අතර කළා තියෙන්නේ. දැන් කියනවනේ ජනාධිපතිතුමා ප්‍රසිද්ධියි
මාගව ෆයිල් තියෙන මම දන්නේ කොහොමද අයියා ෆයිල් තියන් හිටියේ යුද්ධය ඉවර වෙලා පාර්ලිමේන්තු රැස්වීමේදී පාර්ලිමේන්තු පිටනේකව රැස්වීමක් තිබ්බා ඒ රැස්වීමේදී ඔහු මොකද කිව්වේ මගේ පළවෙනි පියවර යුද්ධය අවසන් කිරීම කිව්වා දෙවෙනි යුද්ධය මම පටන් ගන්නෙ වංචා දූෂණ අහෝසි කිරීමට කිව්වා මොකද ඔහුගේ ප්‍රකාශ හැබැයි අද ඔහු මොකද කියන්නේ මංගාව ගියපු අයගේ ෆයිල් තියෙනවා නම් නමුත් මං ඒව ගන්නෙ බම්බු ගහන දිව තියාගන්න කියලා අපිට අහන්න තියෙනවා ඒ නිසා මේ තරම් විකෘති මානසිකත්වයක් තියෙන සම්ප්‍රදායන් ඒව මේ සියල්ල උල්ලංඝනය කරපු නායකෙක් පාලකෙක් මේ රටේ බිහි වෙලා නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ මේ මැතිවරණ ව්‍යාපාරේ සාමාන්‍ය මැතිවරණ ව්‍යාපාරය බවට පත් වෙන්නේ නැහැ මේක ප්‍රචණ්ඩ කාර්යත්වයෙන් පිරිච්ච මැතිවරණ ව්‍යාපාරය බවට පත් විය හැකි දැනටමත් ඒ සඳහා වූ ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙනවා දැන්ටත් විදි දෙබීම් සිදු වී තිබෙනවා දැන් දෙකක විතර තවත් ස්ථාන ගන්නවක වාහන පොඩි පට්ටම් කරලා තිබෙනවා තාම මේ මැතිවරණය සක්‍රීය මැතිවරණ ව්‍යාපාරයක් පවත්වන වෙලාවක් නෙවෙයි ඒ නිසා දැනට පෙන්නුම් කරමින් තිබෙන සාධකලින් කර පෙන්නුම් කරමින් තිබෙන්නේ රාජපක්ෂ පාලන ප්‍රචණ්ඩ කාර්ය මැතිවරණය සඳහා දොරටු විවෘත කරමින් යන ගමනක් ඒ නිසා අපේ පාර්ශ්වයෙන් අපේ මැතිවරණ තීම තිබෙන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් අප ලබා ගැනීම වෙනුවෙන් අපි පුළුල් මැදිහත් වීමක් සහ විවිධ කණ්ඩායම් එක්ක සාකච්ඡාවක් මේ වෙනකම් ආරම්භ කරලා තිබෙනවා ඒ කණ්ඩායම් එක්ක සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සාධාරණ මෙතිවරණ දිනා ගැනීම වෙනුවෙන් ව්‍යාපාරයක් අපි ආරම්භ කරනවා මෙතිවරණ කාල පරිච්ඡේද තුල ප්‍රශ්නයක් කරගන්න එපා ඔයගොල්ලෝ කවුරුත් ඒක අපිට ප්‍රශ්නයක්වත් නැහැ මේක ජනතාවට ප්‍රශ්නයක් ඇති වෙන්නෙත් නැහැ මේක හරි පැහැදිලි මොකද ඒකාධිපති පාලනේ පරදවමු ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙළ ගැසෙමු අපි තැනක් කියනවා ජනතාවට එන්න අපි හිතනවා මේ හැමදාමත් මේ ජනතාව පෙළ ගස්සන්න ඕන කතරේ ගහන්නයි කතරේ නොගහ ඉන්නයි ඡන්ද පොලට යන්නයි වෙන එහෙම නෙවෙයි ඒ ජනතාව අපි හිතන මේ සාම්ප්‍රදායික පෙළ ගැස්ම අපි ඉන්නේ සාම්ප්‍රදායික පෙළ ගැස්මේ නෙවෙයි මේක පළව පළවහරින් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙළ ගැසෙමු හරි නිශ්චිතයි අපේ සටන් පාටේ හරි නිශ්චිත අපේ තේමාව. එතන තමයි පෙළ ගැස්සන්නේ.